විද්‍යාවක් අපිට එන්නේ නැහැ පිළිතුරු. ඒක එන්නේ නැහැ. ඒක අපිට තවදී සමාධියයි ටිකක් අපි ධර්මයේ හරියට යනකොට හොඳට දැනෙවි පෙනෙවි. ඉතින් අපිට මේ කඩපතක් වගේ මේ විඥානයේ මේ අරමුණු වෙන එක දැනීම් වෙන එක. ඉතින් කොමාරි මම මෑණියන්ට අපි තේරුණා. ඉතින් මං ඉතින් ඊට පස්සේ මං කිව්වා ඒක දැන් අවස්ථාවක් එක පාරක් කියන්නේ ඉන්න කියලා. බය නැතුව. කොළ මන් තව විදියක් පෙන්වුවා උත්තරේ ගන්න හැටි. හදිසිය බුදුහාඳුර ළඟ හිටන් හිටියනම් අපි බුදුහාඳුරව සතුටු කරන්න බැලුවන පින්වතුනි එතකොට කොහමද? අතට මෑණියන්ට ඒක උත්තරේ ආවා. අනිවාර්යයෙන්ම බුදුහාඳුරව සතුටු කරන්න අපි ආසයි කිසිම වෛරයක් උපරිම පිරිසුදු භාවයෙන් කටයුතු කරන්න. අන්න ඒක හොඳ ක්‍රමයක් පින්වතුනි. මමත් ඒක පාවිච්චි කරලා තියෙනවා. සමාජකලට උත්තරේ හරි උත්තරේ ගන්නේ කොහොමද? හරියට කියන්නේ මොකද කරන්නේ? හිතන්නේ මොකද්ද කියලා දැනගන්න කලබල වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්නවා නම් උන්වහන්සේ සතුටු කරන්න මම මොකද්ද මම කොහොමද කියන්නේ කියලා. ඉතින් මේව හරි ඉම්පෝටන්ට් පීමතේ ළඟම ඉන්න අයත් එක්ක ඥාතිත් එක්ක බ්ලඩ් රිලේෂන්ස් වත් එක්ක රස්සාවල් වැඩ ළඟින් උදව් කරපු අයත් එක්ක එකපාරට වැරද්දක් කරා කියලා අමනාප වෙලා එක එක ඒව අපිට බලපාන පින්වතුනි. අපේ අර හිත ඇතුලේ විස බීජ තුවාලේ තව වණ වෙනවා. හිත ඇතුලේ තුවාලයක් තියෙනවා පින්වතුනි. ඒකයි නැති වෙන්න ඕනේ. මේ එළියෙන් එරමිනිය ගොතා ඉන්න භාවනාව නෙමෙයි. අර ඒකට එන්නේ ඉස්සෙල්ලා අරක හරියන්න ඕන. ඉතින් මේක හරි ඉම්පෝටන්ට්. මේවාද නැත්නම් අපි මේක වර්ධිනව ගමන. මමත් ඒ අවස්ථාවේදී මුරන් වෙලා තියෙන නායක ස්වාමීන් ඒ කාලේ උපාසක කාලේ තදින් ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ කියලා මම වැරදුනා කියලා තීරච්ච ගමන් ටක් ගාලා කියලා සමාවිල්ලුවා. මම තේරුණා මේක මගේ يعني ඒගොල්ලන්ට හරි කරුණාවෙන් එදා අනේ මට මතකයි එදා මේ මම දානශාලාවේ අර ජර්මන් හාන්ද්‍රෝ මේ කරන හැම දෙයක් මම කරන්න බලනවා ඒ කාලේ උපාසක කාලේ. ඉතින් අර ෆාස්ට් කරනවා පොයේ දවස්වලට. ඒ ෆාස්ට් මේ පොයේ දවස්වලට ෆාස්ට් කරනකොට මමත් ඒ කාලේ එක කරනවා. ඉතින් මට අවසර දුන්නා මම උපාසක මාත්‍යෙක්නේ තාම ඒ කියන්නේ ඔක්කොම හාමුදුරු කරන ඒවා කරන්න බෑනේ. ඒත් අර හාමුදුරු මට ඉඩ දුන්නා හේ ඇඩ්මිනිස්ට්‍රේට් කරපු හාම් ස්වාමීන් ඊට පස්සේ දවසක් වැඩිපුර ෆාස්ට් කරනකොට මම ඒකත් කරන්න ඕනේ හිතුණා. තව ආරණ්‍ය වැඩක් තියෙනවනේ අනිත් තාම මම එහෙම හිතුවේ නැහැ. ඒ කාලේ හරි ඉන්සෙන්සිටිව් වුණා. ඊට පස්සේ මම එන්නේ නැතුව හිටියා. දාන වෙලාව ඒ කාලේ දාන ගේනවා, හම්දුර වඩිනවා, උපාසකවරු වඩිනවා. අන්න එහෙම ක්‍රමයක් තිබ්බේ. පොල් ගස් තුවාල. පස්සේ මම මේ මට පණිවිඩයක් ආවා එන්න කියලා දානට. ඒ ලොකු ආන්දාගේ. ඉතින් මම ආවා. ඇවිල්ලිවලන් තන් අ උපාසකයිට තියෙන වෙනම ඉඳගන්න තැනක්. මම එතන ඉඳගෙන අර බෙද මම දාන්නේ වැළඳුවේ නැහැ. ඒ බෙදුවා දාන්නේ වැළඳුවේ නැහැ. එහෙමම හිටියා. ඉතලා ඊට පස්සේ ගියා. වැඩියා ඒ කියන්නේ ගියා. ඊට මම දැනෙනවා මට මොකක් හරි මේ ස්වාමි මාතලා එන්වන්සලාගේ කුටි පව මට දීලා. ඒ වෙලාවේ මම හිතුන්නේ අනේ මම මෙහෙම වැඩියෙන් ඉල්ලනවා නේද මේ කියලා. දැන ගැන හිතන්නේත් නැතුව. ඉතින් මං තරුණ කාලේ ඉතින් තවද අපි වයස ගිලත් වැරදෙන්න පුළුවන්. කොහොම හරි මං ඊට පස්සේ දැනගත්ත වැරදුනා කියලා. ඉතින් දෙයක් වුණා මට අද්භූත දෙයක් වුණා ඒ වෙලාවේ අර දොර මේ අමාරුවෙන් ඒ වහන්න බෑ ඒ දොර. ඒ කියන්නේ ඒක ඇදලා වහන්න ඕනේ කුටිය දොර. මං ඉතින් අතුගගා ඉන්නකොට මං හිතලා මං හරි කියලා මං හරිම නිකන් තද හිතකින් අතුගගා නෑ මම මේ ප්‍රැක්ටිස් එකනේ කරන්න කියලා එහෙම හිතුවේ. ඔය දොර හුලඟකුත් නැතුව දොඩෝංගල වැහුණා. දැන් මේක අරින්න ක්‍රමයක් නෑ යතුරු තියෙන්නේ ස්වාමිවංශය ගාව. මට දැන් අර ස්වාමිවංශයට හමුණ ගෙහෙන්න වෙනවා. පස්සේ මම ගිහිල්ලා ස්වාමිවංශේ ගාවට ගිහිල්ලා ඉතින් යන්න උනා. ගිහිල්ලා මාව දැක්කවම දැන් අර ඇතුලේ ගිල්ටි ෆීලිං එක තියෙනවා. මම දැක්කවම ස්වාමිවංශය අනේ hina වුණා මේ මෛත්‍රියකින්. මට ඒක අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේ මේ hina වුණා කියන්නේ මම මෛත්‍රියෙන් ලාවට hina වුණා මොකද අපේ උපාසක මාත්‍යා කියලා. මං පාර දොර වැහුණා ස්වාමිවංශේ පොඩ්ඩක් ඉතින් ස්වාමිවංශය ඇවිල්ලා බැලුවා. ඒව බලලා මේ කොහොමද මේක වැහුණේ කියලා ස්වාමිවංශයටත් පුදුමයි. මට පේන්නේ සෝභාධර්මයේ හෝ මොකක් හරි මම වෙන්නන්න තමයි ඉක්මනට වරදින්නේ ඉස්සෙල්ලා. ඒතර යා ස්වාමිනේ කො මේක හරි අද්භූතයි නේ මේ කොහොමද උපවාසය අදින්නේවත් නැතුව නිකම්ම හුලන්නුත් නැ මම දැන් නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ හැන්දෑවේ ගිලම්පස වෙලාවේ මම හිතාගත්තා මේ වැරදි වැඩි වෙලා තියන්න අනකයි. මහා සංඝරත්නයටයි මේ කෙරුණේ අගෞරවේ. ගිලම්පස වක් කරලා මෙයා කරා මම ඔක්කොම ස්වාමිවංශ පෙළියට ඉන්නකොට මම එතනට වැඩම කළා. ඒ ස්වාමිවංශගෙන් මෙහෙම ඉන්නිට කිව්ව ස්වාමිවංශ සමාවෙන්න මගෙන් මෙහෙම මේ ධාර වෙලාවේ මම මේ වැරදුවේ නෑ ඒක මා සංගරත්ෙන්ද මම ගෞරවයක් කරා කියලා මම කිව්වම ස්වාමිවංශ එක පාට කොනේ නෑ මම විතරයි දැක්කේ කියලා.
ඒ ස්වාමීන් වහන්සේලායි කරුණාව මට වචනෙන් කියන්න බැහැ නේ නේ මම විතරයි දැක්කේ මම පණින් නෑ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කුගෙන් මට සමාව දෙන්න කියලා මම කවන්නෑ හොම කියලා අනේ හරීම මේකකින් ඔය මෛත්‍රිය අමතක වෙන්නේ නෑ ඇත්තට මේ වගේ උතුමන් වහන්සේත් එක්ක අපිට අර එහෙම කතා කරපු කාලේ මේ මුල් ඇදි ඇදි ආපු කාලේ